iPhone වල අනන්‍යතාවය නැති කරන අලුත්ම EU law එක ගැන කතා කරමු. සාදරයෙන් පිළිගන්නවා තවත් interesting video එකකට. මේ වෙනකොට smart devices විදියට එහෙම නැත්නම් තාක්ෂණික මෙවලමක් විදියට අපි හැම දෙනා ගාවම තියෙන දෙයක් තමයි අපේ mobile phone එක. ඉතින් mobile phone එකකට ගියාම අපිට ප්‍රධානම කඳවුරු දෙකක් තියෙන්නේ. එකක් iPhones අනිත් එක Android. ඉතින් මම YouTube community එකේ පුංචි ප්‍රශ්නයක් ඇහුවා ඔයාලගේ මීට ටික දවසකට කලින්. iPhone එකක් මිලදී ගෙන ඉන්නවා නම් ඔයා ඇයි iPhone එකක් මිලදී ගත්තේ කියලා. ඉතින් මම මෙතනදී පැහැදිලිවම කිව්වා iPhone හොඳ නැහැ කියලා තැනට කියන්න දෙන්න එපා, බැන ගන්න එපා. iPhone ගත්ත කට්ටියකින් විතරයි මේක අහන්නේ කියලා. ගොඩක් කට්ටිය ඔයාලා දීපු පිළිතුරු අතරට ආවා iPhone එක smooth කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. තියෙන experience එක smooth, videos quality ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා මේක තියෙන නොයෙකුත් දේවල් highlight කරලා තිබ්බා. ඔව්. App updates එනවා සෑහෙන කාලයකට. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා ගොඩක් දෙනෙක් iPhone එකක් ගන්න ප්‍රධානම දේ මට දැනෙන විදිහට මේකේ photos. සාමාන්‍යයෙන් social media වලට photos අපි upload කරන අය විදිහට Facebook, Instagram, TikTok වලට video, YouTube මේ හැම තැනකටම අපිට මේ වෙනකොට ready shoot එකක්, social media ready shoot එකක් iPhone එක හරහා ලබා ගන්න පුළුවන් කියන මතයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක අනිකුත් Android කඳවුරේ high end phones වලින් ගන්න පුළුවන්. මෙතනදී අර iPhone camera app එක යම් කිසි විදිහකට highlight වෙනවා. අපිට point and shoot filters දෙක තුනක් දැම්මට පස්සේ බොහොම ලස්සනට colors pop වෙලා අපිට බලන්න කැමති විදිහට photos ටික ගන්න පුළුවන්. right. මේක එකගත්තයකට එන්නේ නැති සහ එකඟ වෙන කට්ටිය ඇති. ඒක අපිට ගැටලුවක් නැහැ. iPhone එකක් ගන්න කට්ටියට තිබ්බ ලොකුම දේ තමයි මේ iPhone එකේ තිබ්බ user experience එක. Android ලගෙන් මේ තියෙන spec එකට වඩා හොඳ phones ආවත් මිනිස්සු iPhone අතෑරලා ඒ phones වලට යන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒකේ තියෙන ආරක්ෂාව, user experience එක, ඒ වගේම ඒකේ තියෙන apps යම් යම් දේවල් හැම එකක් එකම ecosystem එක වෙනවා. ඉතින් මේ විදිහට iPhone එක හොඳම device එක වුණාට iPhone පාවිච්චි කරන ගොඩක් කට්ටියට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි Apple සමාගම ඔවුන්ගේ charging port එක වෙනස් නොකරපු එක අනෙකුත් හැම දෙනාම USB type C වලට යද්දි. ඉතින් මෙන්න මෙතනදී මුළු ලෝකෙන්ම එන user feedback එක පවා අහන්නේ නැතුව හිටපු Apple සමාගම දනගස්සපු තැනක් තමයි EU කියලා කියන්නේ. European Union එක. යුරෝපා සංගමය, යුරෝපා එකමුතුව. මේ යුරෝපා රටවල් වල එකමුතුවෙන් කිව්වා 2024-25 වෙද්දී හැම device එකක්ම ඔවුන්ගේ රටවල් තුල විකිනෙන USB Type-C එක අනිවාර්යෙන් තිබිය යුතුයි කියලා. ඉතින් ඒ විදිහටම ඔන්න Apple සමාගමට සිද්ධ වුණා අකමැත්තෙන් හරි මෙන්න මේ Type-C port එක ඔවුන්ගේ phones වලට දාගන්න. ඉතින් ඊට පස්සේ ඒක ඔවුන් ලොකු දෙයක් විදිහට market කරපු එක වෙනම කතාවක්. ඉතින් මෙතනදී අපිට දැවැන්ත ප්‍රශ්නයක් මේ වෙනකොට අවිල්ල තියෙනවා. ඒ තමයි EU European Union එක Apple සමාගමට කියලා තියෙනවා ඔවුන්ගේ Digital Markets Act එක යටතේ Apple සමාගමේ iOS එක, iPad OS එකේ තියෙන මූලික apps delete කිරීමේ හැකියාව users-ලට EU එක තුල විකිනෙන device වල ලබා දෙන්න ඕනේ කියලා. ඔව්. මේ apps විදිහට ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මෙතනදී phone calls වලට එන phone app එක, messaging app එක, password manager එක, camera එක, safari web browser එක විතරක් නෙවෙයි මේ හැම දෙයක්ම ගන්න තියෙන app store එක පවා EU තුල 2024 ඉඳලා user කෙනෙකුට ඕනනම් delete කරලා දාලා third party app එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ දේවල් එක්ක EU එක තුල, European Union එක තුල, යුරෝපා සංගමය තුල, යුරෝපා හවුල තුල ඉන්න රටවල් වලට මේ අලුත් feature එක roll out වෙනවා. ඒ තමයි ඔවුන්ට phone app එක delete කරලා third party phone app එකක් දාගන්න පුළුවන්. camera app එක delete කරලා වෙනත් camera app එකක් ඔවුන්ට market එකෙන් දාගන්න පුළුවන්. මේ හරහා Apple ecosystem එක තුල අනෙක් කට්ටියටත් මෙතනදී තරඟ කරන්න හැකියාවක් ලබා දෙනවා. ඉතින් මේක ඔයාට හම්බුනොත්, මේ chance එක ඔයාට හම්බුනොත්, ඔයා Apple device එක ඔයා ලක්ෂ ගාණක් දීලා ගත්ත Apple device එකේ default camera එක අයින් කරලා
වෙන කැමරා එකක් දාගනීද. මේ වෙනකොටත් පර්ෆෙක්ට් වෙන විදිහට හදලා බොහොම සරලවම දීලා තියෙන ඉන්ටර්ෆේස් එකකින් ඔයා වෙනත් තැනකට යන්න හැකියාවක් තියෙයිද? ඔයාට ඇප් ස්ටෝර් එක අයින් කරලා වෙනත් ඇප් ස්ටෝර් එකක් දාගෙන ඒක පාවිච්චි කිරීමට උවමනාවක් එයිද? මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේක යම් කිසි විදිහකට මේ EU එකෙන් කරන චේන්ජ් එක හිට් එකක් බවට පත් වුණොත් third party developers ලා මේනකොට බලාගෙන ඉන්නවා මේ chance එක grab කරන්න. ඉතින් ඒ තුළ ඔවුන් දෙන solutions hit එකක් වුණොත් මේක මුළු ලෝකයටම roll out කරන්න අනෙත් රටවල් වලින් මේක ඉල්ලන්න ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙනකොට Android phone එකක් පාවිච්චි කරන කෙනෙක් මම දන්නේ නැහැ බහුතරයක් මේ Android phone එක වාගන්නේ Samsung නම් ඒකේ තියෙන dial එකමයි පාවිච්චි කරන්නේ. ඒකේ බොහෝ දෙනෙක් එන default direct web browser එක දාගන්නවා. හැබැයි අපිට හැකියාව තියෙනවා වෙන ඒවා දාගන්න. නමුත් කැමරා එක වගේ ගත්තොත් මමවත් මේක වෙනස් කරලා නැහැ. වෙනස් කරන කට්ටිය සුළු පිරිසක් ඇති. ඉතින් මෙන්න මේ වගේ වටපිටාවක් තුල iPhone එකේ තියෙන අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම නැති කරලා මේ වගේ දේවල් හැදුවම iPhone කියලා කියන්නේ සෑහෙන ලොකු මාකට් එකක්. මේ මාකට් එකට Apple ලට වඩා හොඳ apps නිර්මාණය කළා දාලා මේක ට්‍රෙන්ඩ් එකක් බවට පත් වුණොත් ඔයා පාවිච්චි කරන මමත් පාවිච්චි කරලා තියෙන Apple iPhone experience එක 2024 න් පස්සේ තවදුරටත් එහෙම වෙයිද කියන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් EU එකේ මෙන්න මේ දේ සිද්ධ වෙමින් තියෙන අන්තර්ජාලයේ තියෙන ගොඩක් ප්‍රවෘත්ති කියවලා බලන්න මේ දේවල් එක ඇහ ගහගෙන ඉන්න මේ අලුත් versions ආපුවම අනිවාර්යයෙන්ම මේ ගැන updates YouTube එකේ වගේම අනෙක් social media වල බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙ comment section එකේ දාන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.